பிரியாந்த செல்வி ரத்ன சபையின் கிரிராஜ் கௌசல்ய வேதிக்காக ஒபட பாராய். ஆஸ்திரேலியா விதிக்கிற கடையானே மேவில் அத்திரண்டு கடையானே மாவ கடையாவு எக்கனே கடையாவு போகாதே தாமனே அனுப்பித்தனி ஆயினோ 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 ஆனி அம்மி தென் 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 ஹவு 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 மே முகதே கொம்மி முகதே கா மாமா எனக்கு நம்ம ஹவு ஹவு கால கண்ட பையின் கெங்கரு ஆஸ்திரேலியா மட்டும் உத்தர மகளங்க இன்னும் ஹாவ் பாஸ்தினி
වල්හවද රටහවද යකෝ දැන් හාවන්ගේ වර්ග වැඩක් නැහැ මෙතන සංඛ්‍යාවන වැදගත් වෙන්නේ ගණිතේ පාඩමන්නේ හරි මගලඟ ඉන්නවා හාව පස් දෙනෙක් ඔක්කොම කන්දිග මම දැන් කිව්වනේ වර්ග වැඩක් නැහැ කියලා හරි හරි සංඛ්‍යාවයි වැදගත් වෙන්නේ හරි හාව පස් දෙනයි වලිගේ තියෙන වලිගේ තියෙනවා තමයි ඉතින් ඕ බලන්න මොකද්ද බලන්නේ ඒ වලිගේ තියෙනවා කියන්නේ මම මගේ නෙමෙයි මං හාවගේ මං කිව්වේ හාවයි ඒක හරි දැන් මගලඟ ඉන්න ඔක්කොම හාව පස් දෙනේ හරි මම දෙන්නේ තියාගෙන ඉතුරු ටික පුතාට දෙනවා ඇයි මට දෙන්නේ පස් දෙනෙක් හදන්න අමාරුද? කණ්ඩ දෙන්න බැරි නම් මොකටද පාක් ගත්තේ? Tamanට කණ්ඩ දෙන්න පුළුවන් ගානක් ගන්න බෑ. ඇයි යකෝ අනුන්ගේ හාව අපි අරගෙන අපිට හදන්න අපි පිස්සුද අපිට? මේ දෙන්න නෙමෙයි යකෝ අහන්නේ මම මේ ගණිතේ පාඩම කරන්නේ. අපි මේ පාන් කැල්ලක් කාගන්න බොහොම අමාරුවට. මේ ගණිත මොයා හාව අනුන්ගේ හාවන්ට කණ්ඩ දෙන්න. යකෝ කොල්ලෝ මේක ගණිතේ පාඩම මට බයි ඉන්නේ. ආ ගණිතේ නේ. ගණිතේ. ඒකම මම දෙන්න හදනවා නෙමෙයි දැන්. හාව පස් දෙනෙක් ඉන්නවා හරියට අහගන්න ඕනේ. මම දෙන්නේ තියාගෙන ඉතුරු ටික මේල මෑන දෙනවා. හරි. දැන් පුතා ළඟ හාව කීයද? මං ගාව ඔන්න කෙල්ල. ඇයි? පස් දෙනයි. වැරදි. ආය ආගන්න. මගේ ළඟ ඔක්කොම හාව පහයි හිටියේ. මං දෙන්නේ තියාගත්තා. ඉතුරු ටික පුතාට දුන්නා. දැන් පුතා ළඟ හාව කීයද? පස් දෙනයි. වැරදි බං වැරදි. නම් මේ ඇඟිලි ටික බලා ගන්න. දැන් නිකන් හිතන්න මේ ඇඟිලි පහ හාව පහක් කියලා. මේ ඇඟිලි පහ හාව පහ. හාව පහක් කියලා හිතන්න. මේ මුඳ දාලා ඉන්නේ බැලපු හාවේ. කියන්න බෑනේ ඕක පවුලත් එක්ක આવොත් එහෙම ඔය පවුලට මං කන්න දෙන්න බෑ උන්ට ළමයි ඉන්නවත් නැහැ මේ 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 මගේ ඇඟිල්ලේ මේ මුද්ද දාලා තියෙන හාව බැඳලා හින්දා නෙමෙයි මං බැඳලා හින්දා ආ හරකේ ඈ මොකටද කිව්වේ නෑ හරක බැඳලා යාවේ කිව්වේ මම මේ එන්න එපා ඔවට අම්මපා දැන් හැදෙනේ උන් පේනවනේ මුන් වැඩි හිටියන්ට කතා කරන්නවත් නැහැ වයස හැටියට කතා කරපළ වැඩි හිටියන්ට කතා කරනවා තියා ගරු කරනවා තියා වැඩි හිටියා කියන එක තේරුමවත් මුන් දන්නේ නැහැ මන් දන්නවා වැඩි හිටියා කියන තේරුම මන් දන්නවා තේරුම දන්නවා ඕස්ට්‍රේලියාවේ වැඩි හිටියෝ අස්සේ කළා මං ආවේ මම දන්නේ නැහැ තේරුම දන්නවා වැඩි හිටියා කීපම් බලන්න මොකක් තේරුම කියලා තේරුම වැඩි හිටියා තේරුම අන්න කෙලිය ඈ වැඩි හිටියා නේ වැඩි හිටියා කියන එක තේරුම ආ වැඩි හිටියා ඔව් ඉතින් ඒක තමයි මං අහන්නේ තේරුම මොකද්ද කියලා වැඩි හිටියා කියන්නේ හිටියා වැඩි කියන්නේ දැන් ඉතින් යන්න කාලේ හරි තුන් විතර මු කියන මූසල කතා ඔළුවේ කොණ්ඩෙන් නැද්ද තව මොකටද හරි දැන් වැඩි ඒකද මේ පේනන්නේ ආව් ඇංගර් තෙල් ගාලා අදාගත්ත මේක අහපන් දැන් ගණිතේ පාඩම හරියට කියනවා ආව පස් දෙනෙක් හිටියා ඔන්න මං දෙන්නේ තියාගත්තා ඉතුරු ටික මේ ළමයට දුන්නා දැන් ඔය ළමයා ළඟ හාව කීයද පහයි වෙන්නේ කොහොමද බං මෙතන ඇඟිලි 3යි නේ ඇඟිලි 3 වුණාට හාව පහයි මං ළඟ ඒ කොහොමද ඒ කියන්නේ සර් දෙන 3යි ඔව් ඇයි අපේ ගෙදර තව දෙන්නෙක් ඉන්නවද උන් දෙන්නයි පහයි ඇයි යකෝ අපේ ගෙදර ඉන්න හාව ගන්න මං දන්නේ නැත් බහාව ඇති කරනවා නැත් හාව ඇති කරනවනේ එහෙනම් හරියන්නේ අපි එහෙනම් වෙන සත්තු මොන හරි ගමු මොකද ගන්න බල්ලෝ ගමු බල්ලෝ බෑ අපේ ගෙදර ඉන්න තව යුන් ඉන්නවා ඈ බම්මේ නෑ තව බල්ලෝ ඉන්නේ අපි ගමු පූසෝ අප්ප පූසෝ නම් ගන්න බෑ නෑ පූසෝ මට අප්ප පූසෝ නම් මට පෙන්නන්න බෑ පූසෝ ඇයි පූසෝ මට පූසෝ ගාඩක් දෙන ගහනවා මම මේ මොකද බං යාව ගන්න පොඩි සතානේ පිස්සු කතා නෑ පූසෝ මතක් කරන්න එපා ඇයි මොකද පූසා එක්ක තියෙන කේස් එක අපේ ගෙදර පූසෙක් ඇදුවා අපේ නැන්දා ඔව් අපේ නැන්දා පූසෙක් ඇදුවා මට වැඩිය සැලකුවා පූතට ආ ඔව් පූසගේ ඔළුව අත ගන්නවා බෙල්ල කනවා නවලිගේ පොලිස් කරකනවා ඔව් ඉතින් පූසට දරුවෙකුට වගේ සැලකුවා දරුවෙකුට වගේ සැලකුවා මොකද නම මොකද්ද පූසගේ බෙන් කිටියා අ කිටියා ඔව් කිටියා හරි කිටියා දරුවෙකුට වගේ සැලකුවා කියන්නේ මොකද්ද කරේ කිටියෝ මගේ පුත් කැටියෝ කිකි කිරි කැටියෝ කිකි කිරි කැටියෝ ඔළුව අත ගන්නවා ඉතින් ඔච්චර ආදරෙන් හිට පූසගේ වලිගේ බ්‍රෂ් කරනවා පොලිෂ් කරනවා හරි දැන් ඔච්චර ආදරෙන් පූසව කිරි කැටියෝ කියලා හැදුවා නම් මොකද පූසයි ඔච්චර තරහ දැන් අම්පා දැන් පෙන්නන්න බෑ දැක්ක තැන ගහනවා ඇයි දැක්ක තැන ගහනවා කියන්නේ ඌ මේ උයන්න තිබ්බ මාළු හට්ටිය කෑවනේ හොදලා මේ ලිපේ තියන්න තිබ්බ මාළු හට්ටිය කිටිය කෑවා කිරි කැටිය කෑවා ආ මොහෙනා නෑන්දා දුන්න හට්ටිය මූට හට්ටිය ගැට කරේ හිටින් පූසගේ එදැන් පස්සේ නෑන්දා ඕකට දැක්ක තැන ගහනවා ඔව් දැන් එතකොට දරුවෙක් වගේ සලකන්නේ නැහැ අප්පෝ නෑ දැන් දරුවෙකු වගේ සලකන්නේ නැහැ දැන් එතකොට කිරිකැටියෝ කියන්නේ අප්පෝ කිරිකැටියෝ නම් කියන්නේම නැහැ දැන් මොකද කියන්නේ දැන් ඒක අනිත් පැත්ත හරවලා කියන්නේ ඒ කිටියෝම තමයි ආහ් හැබැයි කිරි නෙවෙයි ආහ් දැන් හරි දැන් මේ ඕස්ට්‍රේලියාවෙත් ගිහිල්ලා ආවා කියලා කිව්වනේ දැන් මේ මට මේ පොඩ මේ සෞඛ්‍ය ගැන දැනුම මේ ළමයාගේ දැනුම සෞඛ්‍ය පිළිබඳව කොහොමද කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න නෑ සෞඛ්‍ය ඕස්ට්‍රේලියාවේ මම නියමිත සෞඛ්‍ය සම්පන්නව හිටියා ඒ වුණාද සෞඛ්‍ය සම්පන්නව හිටියද නිකන් බෙහෙත් අරගත්තද උස යන බෙහෙත් මුකුත් ගත්තේ නෑ නේ උතයට නෑ ඔය නිකන් කොටයි නේද කොටයි මම ඉපදිච්ච වෙලාවෙත් මේ මගේ වෙලාව බලනකොට කිව්වලු කොටයි කියලා
වටේ පිටේ කෙල්ලෝ ටික පරිස්සම් කරගන්න කිව්වලු. ඒ මොකද? කොටයි කිය. නෑ නෑ එහෙම නෙමෙයි මම කිව්වේ. මේ මේ උසමාදි කියලා කිව්වේ. උසමාදි. උසමාදි. උසමාදි කියන්නේ මොකද? කොල්ලා ඉන්න බෑ තාත්තා විදියට. ආ තාත්තත් කොටයිද නේද? තාත්තා කොටයි. නැත්තම් හිතයි අල්ලපු ගෙදර පීටර් ඇගේ ළමෙක් කියලා මං. ඒ කියන්නේ පීටරයි යවුසයි. පීටරයි යවුසයි. ආ. පීටරයි යවුසයි. එතකොට පීටර්ගේ ළමයි? ළමයි කොටයි. පීටර්ගේ ළමයි කොටයි. එහෙම වෙන්න බෑ. වෙන්න බැරි මොකද වෙලා? ඒ වුණත් පීටරයි ඉතින් උසමිනියෙන් නම් ළමයි තුසට ඉන්නේ බෑ. ළමයි නෑ ළමයි කොටයි. කී දෙනෙක් ඉන්නවද ළමයි? ළමයි ඉන්නවා දැන් හත් අට දෙනෙක් විතර ඉන්නවා ළමයි ඉන්නවා සෑහෙන ඉන්නවා පොඩි පොඩි ළමයි ගොඩක් ඉන්නවා. පොඩි ළමයි ඉන්නවා. ආ පීටරය ගැන කතා කරලා වැඩක් නැහැ පීටරේ වැඩක් නැහැ පීටර ගැන. ඇයි ඒ? පීටරේ හිරේ ගිහිල්ලා ඉන්නේ. දැන් අවුරුදු ගානක් පීටරේ හිරේ අවුරුදු 20ක් විතර. අවුරුදු 20ක්? 20ක් විතර පීටරේ හිරේ. ඉතින් බං අවුරුදු 20ක් පීටරේ හිරේ නම් කොහොමද පොඩි ළමයි ඉන්නේ පීටරට? ඔය ඉන්නේ. එහෙම ඉන්න විදියක් නැහැ නේ පොඩි ළමයි ඉන්න බෑනේ අවුරුදු 20 පීටර් හිරේ හිටියනම් හිරේ හිටියනම් පීටර්ගේ පවුලට පොඩි ළමයි ඉන්නවා එහෙම ඉන්න බෑ බං කොහොමද පොඩි ළමයි ඉන්නේ පීටර්ගේ අවුරුදු 20ක් හිරේනේ ඉතින් පීටර් ඇහිලා ගියාට අපේ තාත්තා හිරේ ගියේ නෑනේ අයියකෝ ආ ඒකනේ මං කියන්නේ හරි 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 එහෙමනම් දැන් අපි මේ සෞඛ්‍ය ගැන මම මේ පොඩ්ඩක් අහන්න ඕනේ කිව්වනේ දැන් ළමයි මේ මේව පොඩ්ඩක් හොඳට කල්පනා කරන්න හිස්තම් පුරවන්න තියෙන අපෝ සිම්පල් පුරවන්න පුළුවන්නේ දැන් මම මේ කියන ඒවාට හරියට හිස්තම් පුරවන්න ඕනේ හරි හරි දැන් කෑමට පෙර බලන්න ඕනේ කෑම තියනවද කියලා පොඩ හිතහංගු ඉතින් මම වාක්‍ය කියන්න හම්බුනේ පොඩ්ඩක් ඉන්න දැන් හිස්තන කියන්න බෑ මොකද්ද කියලා හරි හරි කෑමට පෙර හිස්තනක් හිස්තනක් ඉතින් මොකක්ද කෑමට පෙර හිස්තනක් බලන්න ඕනේ කෑම තියනවද කියලා හොඳින් හරි නඩකින් හරි කෑම දෙනවද කියලා බලන්න ඕනේ පොඩක් ඉන්නකෝ කෑමට පෙර හිස්තැනක් හොඳින් හොඳින් හිස්තැනක් තේදිය යුතුය රෙදි කෑමට පෙර රෙදි හොදන්න රෙදි හොදන්න ඕනේ නැත්නම් කෑම කාලා රෙදි හොදන්න අමාරුයි බඩ ඊර වෙනවනේ කන්න එතකොට බඩ ගිනියනවා රෙදි හොදන්න නෑ නෑ මෝඩේ ඔය කියන්නේ ඒකද සෞඛ්‍ය ගැන කොහොමද ඉතින් උගන්වන්නේ කෑමට පෙර හොඳින් හොදන්න ඕනේ අත් දෙක අත කොහොමද හොදන්නේ දෙකක් හොදන්නේ මොකද එහෙම මට එකක් හොදගත්තා මට හරි හරි ගමන්නේ හේතුව කියන්නේ හරි ඊළඟ සෞඛ්‍ය පාඩම. හරි. වැසිකිලි යාමට පෙර බලන්න ඕනේ වැසිකිලි ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා. පොඩ්ඩක් හිතපන්කෝ දැන් අම්මා. ඇතුලේ කෙනෙක් ඉන්නවනේ යන්න බෑනේ තට්ටු කරන්න ඕනේ. අපි එහෙදි ආනෝ ඉන්නවද කියලා. හරි හරි ඒක කොහොමද කරන්න ඕනේ දැන් මේ විස්තන කියන එක මම පොඩ්ඩක් ඉන්න වාක්‍ය කියන එක. හරි. වැසිකිලි යාමට පෙර බලන්න ඕනේ වැසිකිලි යන්න ඕනේද කියලා. නැතුව බොරුවට ඕකේ කියලා වාඩි වෙලා ඉඳලා වැඩක් නැහැ නේ. අන්තිමට කිසි දෙයක් මන්නේ නැහැ නේ දොර වහගෙන ඕකේ වාඩිලා මොනව කරන්නද හදිසිකාරයෙක් ආවා අපි වාඩිලා ඉන්නකොට පොඩ්ඩක් හිතපංගෝ වාක්‍ය කියනකම් මම පොඩ්ඩක් හිස්තන කියාගන්න හම්බුනේ නැහැ කිව්වේ නැද්ද කිව්වේ නැහැ නේ මේ කියන්නේ වැසිකිලි යාමට පෙර හිස්තනක් පැලඳිය යුතුය ඔටුන්න ඔටුන්න මොකටද බං ඔටුන්න පැලඳින්නේ වැසිකිලි ඇතුලේ කාට රජකම් පෙන්වන්නද ඒක හරි පැලඳිය යුතුය කියන්නේ දාගත යුතුය දාගන්න වැසිකිලි යාමට පෙර හිස්තැනක් දාගත යුතුය රීලෝඩ් එක මොකද දැන් ආදිසිය වාඩිලා ඉන්නකොට කෝල් එකක් ආවා අර ක්‍රෙඩිට් නැත්තම් කෝල් එක කට් වෙනවනේ වැරදි වැරදි දැන් නිකන් හිතන්න විස බීජ තියෙනවනේ වටේට මොන වැසිකිලියේ වටේට විස බීජ තියෙනවනේ ඒකින්ද සෙරප්පු දෙකක් දාගන්න ඕනේ පාවහන්න ආ ඒක හරි ඒක හරි ඊළඟ එක හරි වැසිකිලි යාමෙන් පසු ඔව් හිස්තැනක් සේදිය යුතුය පසු ඉස්තනක් සේදිය යුතුය ඇඳුම් ගැලවෙනවා මේක මේ ඕස්ට්‍රේලියාවෙත් ගිහිල්ලා ආපු එක මොකද්ද දැන් මේ ඒක තේරෙන්නේ නැද්ද හේදිය යුතුය ඔව් පරරබයව ඕනම පෙන්නන්න මට කියන්න නම් මේ පෙන්නන්නම් ඕන වැසිකිලියාමෙන් පසු ඉස්තනක් හේදිය යුතුය මම පෙන්නන්නම් ඕන මම පෙන්නපො හැබැයි මගේ නම් පෙන්නන්න බෑ එහෙන මම දෙවි පෙන්නන්න මගේ වෙන්න අනිත් පැත්ත හරි මෙහෙට ඔන්න අනිත් පැත්ත හරි ඔන්නම පෙන්නවා මේ තියෙන්නේ කොල්ලෝ එන්න එපා උඹ සෞඛ්‍ය ගැන නම් කතා කරන උඹගේ කිසිම සෞඛ්‍යයක් නැහැ දැන් මේ බලනවා බඩ 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 දැන් මේ මේ පුදුම විදියට බඩ ඇවිල්ලානේ හොඳට උදේට හවසට ඇවිදිනවා ඔය සෞඛ්‍ය මේව කර පරිස්සම් කරගන්න නම් උදේ හවස ඇවිදාම බඩ බහැල යනවා ඇවිද්දට බඩ බහින්නේ නැහැ ඇවිද්දට බඩ බහින්නේ නැහැ බඩ බහින්නේ
කෝ ඇවිද්දාම බඩ වයින්නෝ ඔයි මම නෙමෙයි කියන්නේ ආචාර මාචාර විශේෂඥ වෛද්‍යවරු කියන්නේ කවුරු කිව්වත් මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඇවිද්දට බඩ වයින් නැහැ කියලා ඔප්පු කරන්න බුලෝ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඇවිද්දාම බඩ වයින් නැහැ කියලා වයින් නැහැ කියලා ඔප්පු කරපන් ඔන්න අපේ ගෙවල් පැත්තේ අපේ පාරේ මේ කෙල්ලෙක් හිටියා කවුද කෙල්ලෙක් නම බේ 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 මේ කාංචන 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 කියලා කෙල්ලෙක් හිටියා මේ පුබුදු මාවති හරිද අප්පා මේ කෙල්ල කොල්ලෙක් එක්ක යාළු වෙලා පුදුම ඇවිදින්නක් ඇවිදිනවද හා ඇවිද්ද කියන්නේ උදේට මුකුළු කර කර ඇවිද්දා හවසට ඉක්ි බින්ද බින්ද ඇවිද්දා හරිද මේ 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 මම හිනා වෙමි චිත්‍රිකක ඇවිද්දා ඇවිද්ද කියන්නේ ඇවිද්දපු විදියට මං හිතුවා ඕකගේ බඩ නැතර නැමෙති ඒත් වෙලා පොත්තට හේදිලා ඇයි කියේ දැන් මොකද වෙලා තියෙන කෙල්ලට අන්න ඒකේ බඩ එනවා ආ එතකොට අර ඇවිද්ද කොල්ලා කොල්ලට බඩ යනවා හරි 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 බයිටින් ඕවා දිහා බල බල හිටියා මිසක් ඕවා දිහා බල බල ඉඳලා දරුව හරියන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරගන්න ඕනේ. ලස්සන කරගන්න ඕනේ. අපේ සිංහල භාෂාවේ තියෙන වචන අර මොනවද ආදර්ශ පාට. ඔව්. ප්‍රස්තා පිරුණු මේවා අරගෙන හදාගන්න ඕන රුවන් වැකි. අප්පෝ රුවන් වැකි මං හදලා තියෙනවලු. බහ හදලා තියෙනවා රුවන් වැකි. මං කියන්නේ උත්සාහවන්තයා ජයගනි. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. ඔන්න ඔය වගේ අප්පෝ ඔය වගේම මං හදලා තියෙනවා. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. අප්පෝ ඔය වගේම එකක් මං හදුවා. හැදුවා හැදුවා කියන්නේ මම මේ පහුවේ නිවාඩුවට ගියානේ මාමලා ගෙදර. ඉතින් මාමලා ගෙදර ගියා මල් වානේ. ආ අනේ මාමා කාලෙකින් මාව දැක්කේ. ඔව්. මාමා මා වත්තේ වැඩ කර කර හිටියේ. මල් වානේ? මල් වානේ මේ වත්තේ වැඩ කර කර හිටියේ. රඹුටන් වත්තේ. අප්පා රඹුටන් කියන්නේ ගෙඩි ගෙඩි තොම්බ ගෙඩි හැදිලා තිබ්බ රතු පාටට. ආ මාමා වත්තේ වැඩ කර ඉන්න ගම මම ගියා. මාමා මාව දැක්කම මේව කළ බදාගත්තා. ඔව්. අහුන්නේ. ඇයි ඇයි හවුන්නේ? මාමා උසයි. අද්දක උඩින් ගියා. හරි. මාමා අනේ පුතේ උඹට දෙන්න දෙයක් නැහැ ඉඳපන් කියලා සරම කෑමට ගහගත්ත දෙකට නමලා ගැට ගහගත්තා. ඩක් ගාලා නැග්ග මේ රඹුටන් ගාඩ. මේම මේ වලු කඩ කඩ දානවා. රඹුටන් වලු කඩ කඩ දානවා. මට ඒ වෙලාවේ දුකක් ඇතුණා මගේ මාමගෙන. හරි දැන් ඒ හැම දුකක් ඇති වෙලාද මේ රුවන් වැකිය හැදුවේ? මට ලොකු හැඟීමක් ඇතුණා මාමගෙන. ඒ හැඟීමෙන්ද මේ දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ එකක් හැදුවේ? ඒ වගේ එකක් ඒ වෙලාවේ තමයි හැදුවේ. උඩ බලාගෙන. උඩ බලාගෙන මාමා දිහා බලාගෙන මං ඇදුවේ. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ එකක්. මොකද්ද උඹ හැදුවේ? එල්ලෙන සියල්ල රඹුටන් නොවේ කියන්නේ.